ර අවන් ධර්මාචා විභාග පන්තිය තිස් අටවිනි දවසේ සාකච්ඡාව බෞද්ධ සමාජ දර්සනය පොතට අදාලබ අපි සාකච්ඡා කරන්නට සූදානම් වෙන්නේ ධර්මාචර විභාග පන්තියේදී බෞද්ධ සමාජ දර්සනය කියන පොතට අදාලබ පරිච්ේද තුනක් සම්පූර්ණ වශයෙන් අපි මේ වෙද්ද කතා කරල තියෙන ආරභ කරන්නේ හතරවිනි පච්ේද ටිකක් දි පරිච්ේදමට කල පරි්ේද ටිකක් දිග පරිච්ේදයක් දවස් කිහිපයක් අපි සාකච්ඡාව පවත්වන්නයට යෙදුනයේ පරිච්චේද යටද හතරවැනි පච්ේද සමාජ संස්ථාවන්ගේ ප්‍රභවයහා පරිणමය සමාජ संස්ථාවන්ගේ ප්‍රභवය සහ පරිනාමේ කියන මාතෘකාව තමයි අදදවසේති අපි ආරම්භ කරන්නේ සමාජ සංස්ථා සහ සමාජ संස්ථාවන්ගේ ප්‍රභවය සහ පරිනාමය කියන කාරණය අවබෝධ කරගඩ කලින් පොඩි විස්තරයක් ප පැහැදිලි කිරීමක් තියෙනවා මේ පැහැදිලි කිරීම තුළින් බුදු දහමට අනුව කොහොමද මේ පැහැදිලි කර ගැනීම අපිට කරන්නට වෙන්නේ කියලා අවධානය යොමු කරලා බලන්නට වෙනවා. විශේසියෙන්ම සමාජ සංස්ථාවන් පරිනාමයට පත්වෙච්ච ආකාරය පිළිබඳබ ආකාරය ගැන කතන්දර ස්වරූපයෙන් විවිධ දරසනයන් තුළ රතුරුදක් කළලා තියනවා. ඒ ස්වරූපේටම අනුගත වෙමින් බුදුරජාණන් වහන්සේ සමාජ සංස්ථාවන් ප්‍රභවය කොහොමද සිද්ධ වෙලා තිය එකන එක කතා කරලා තියනවා. සමාජ සස්ථාවන්ගේ ප්‍රභවය ලෝකයේ ප්‍රභවය වනේ කොහොමද කියලා නෙමේ කියන්නේ සමාජ සංස්ථාවන්ගේ ප්‍රභවය සත්වයාගේ ප්‍රභවය සිද්ධ වනේ කොහොමද කියලා නෙවෙයි මෙ අපි කතා කරන්න බුදු දමට අනුව සමාජ සංස්ථාවන්ගේ ප්‍රභවයි සහ පරිනාාමයේ එක හොඳින් මතකතියාග මොකද අපි කතා කරන මේ සාකච්ඡාවනුත් එෙක්ක ඔබ සමහරි විට අදහසක් එන්නට පුළුවන් ලෝකයේ ආරම්භය සහ පරිනාමේ වෙච්චාකාරය කියලා ලෝක ආරම්භ වෙච්චාකාරය සහ පරිනාමේ වෙච්ාකාරය නෙමයි පිසාකච්ාරන්නේ සමාජ සංස්ථාවන්ගේ ප්‍රභවේ සහ පරිනාමේ සිද්ධ වෙච්චාකාරය ගැන පුුදු දහමී ගැන් වෙන්නේ කොහොමද කියල් මානව සමාජය තුළ විවිධ සමාජ සංස්ථාවන් පරනාමයට පත්ව ආකාරය පිළිබඳව කතාන්දර ස්වරූපයෙන් කරුණ ඉදිරිපච්කිරීම සෑම සමාජ දර්සනයකම පහහි දක්නට ලපන ලක්ෂනයකි. හැම සමාජ දර්සනයකම දකින්ට තියෙන විශේෂ ලක්ෂණය තමයි කතන්දර ස්වරූපයෙන් සමාජ සංස්ථාවන්ගේ ප්‍රභවය ගැන තොරතුරු ඉදිරිපත් කරලා තිබීම. කතන්දර ස්වරූපයෙන් සමාජ සංස්ථාවන්ගේ ප්‍රභවය ගැන දක්වල තිබීම. මෙම කතා ඉතිහාසඥ්ඥන් පුරාවිද්‍යාඥන් කරුණු දක්වන නිශ්චිත විද්‍යානුකූල යිතිහාසික ස්වරූපය දරන්නේ නැත. කතා වල පුරාණ කතාාවල කතන්දරවල එම නැතිනම් සමාජ සංස්ථාවන් බවය මෙ මෙහෙමයි කියලා කියන කතා ඉතිහාසඥියෝ පුරාවිද්‍යාඥයෝ කරුණු දක්වන නිශ්චිත විද්‍යානකූල යිතිහාසික ස්වරූපයක් නෑ ඉතිහාසඥ කිවොත්ේම ඒතිහාසඥා දක්වන දේ තුළ අයිතිහාසික මේ වයෙන් සත්‍යයක් තේ න පුරාවිද්‍යාත්මකව දක්වොත් ඒක පුරාවිද්‍යාත්මකව සතතියක් තිේනවා ඇත්තක් තියෙනවා හැබැයි මේ පුරාණ කතා තුළින් විවිධ සමාජ දර්සනවල සමාජ සංස්ථාවන්ගේ ප්‍රභවය දක්වන ඒ ඉගැන්වීම ඉතිහාසාත්මකව පුරාවිද්‍යාත් යිතිහාසිකව හෝ පුරාවිද්‍යාත්මකව නිශ්චිත වූ විද්‍යානුකූල යිතිහාසික ස්වභාවයක් අපිට ගන්නට බැහැ. ඉතිහාස මේ වසිංගත්ොත් පුරාවිද්‍යාත්කව ඔප්පු කරන්නට ගියත් සමහර කාරණාවන් පුරාවිද්‍යාත්මකව ඔපපු කරන්න බැරිවෙන්න පුළුව ඓතිහාසික වේක ඔප්පු කරන්නට පුළුවන් සාධක යිතිහාසික සාධක නැති වෙන්න පුළුවන්. වගේ නිශ්චිත විද්‍යානුකූලලා යිතිහාසික ස්වරූපයක් නැහැ සමාජක සංස්ථාවන්ගේ ප්‍රභවේ ගැන උගන්වලාතියෙන ගැන්වම් වල. හරියටම අසවල් දින අසවල් පුද්ගලයන් අතර මෙසේ සිදුවී යයි සනාතකර දැක්වීමට හැකිවන්නේ ඓතිහාසික කරුණු පමණ. අහවල් දවස්සේ අහවල් රටේ අහවල් ප්‍රදේශේ, මේ කියන නම් දරන මේ මේ කියන කාලසීමාව මේ දේ සිද්ධ වනා කියලා කියන්න පුළුවන්කම තියෙන්නේ යිතිහාසික කරුණු යිතිහාසික කරුණු විතරයි එහෙම කියන්න පුළුවන් එනම් සමාජ සංස්ථාවන්ගේ ප්‍රභවය සහ විකාශනය පරිනාමය ගැන කියලා තියෙන කතන්දර එහෙම යිතිහාසිකව අපිට එහෙම කියන්න පුළුවන් එහම කියන්න බැහ මානව විද්‍යාඥෙන් සිිෂ්ඨාචාරයහි පරිනාමය සිදුවීම පිළිබඳව තම නිරීක්ෂණය දක්වන්නේ එබඳු රටාවකින් නොව පුරාණකතා. මයිත් ආකෘතියනි. මානව විද්‍යාඥඥෝ සිිෂ්ටාචාරයන්හි පරිනාමේ සිදුවීම පිළිබඳව තමන්ගේ නිරීක්ෂණයේ දක්ව ලතියෙන්නේ පුරාණකතාවලින් පුරාණ කතා පැරණි කතා. ඒදේ සිද්ධ වනේ කවදද කාලවකමානුවේ හිටිය කවුද එහෙම කියන්න පුළුවන් ස්වරූපී කතා විශේෂයක් නවෙයි මේ පුරාණ කතා කියන ගැන්ව මයිත් කියන ඉගැන්වීම පුරාණකතා කෘති ඔබට තේරෙන වැති මාන වි්‍යාචය සිිෂ්ටාචාරයන්හි පරිනාමේ දුවම් පළිබඳව රීක්ෂණය දක්වන්නේ තම තමන්ගේ අදහස දක්වන්නේ පුරාණ කතා ආකෘතියක් පාවිච්චි කරලා එතකොට එක යිතිහාසිකත්වය ගෙන පිළිබඳව ගැටලු තියනට පුළුවන්කම තියෙනවා එබන්දු පුරාණ කතා ඇත්ත හෝ බොරුව වසයෙන් බොරු වසෙන් පිග්‍රහ කරනු නොලැබයි මේ පුරාණ කතා අපිට ඇත්ත කියලා හරි එමනත්න අසතය කිය හරි විග්‍රහ කරන්න . රන කතා. ඇයි ඒකට හේතුව අපට යිතිහාසිකව ඔප්පු කරන්න හෝ ऐතිහාසිකව ඔප්පු කරන්න සාක නැකිලඒ අසාතියක් කියල प्र්‍රකාශ කරන්න බැහැ. අතිතේ පිළිබඳව ලැබෙන සීමමිත සාධකෝස්ේ විචාරාක්ෂය යොමු කරන චින්ंතකයන්ගේ සියුම් පරිකල්පන ශක්තිය දර්ශෙනකය. අතිීතේ පිළිබඳව ලැබන සීමමිත සාධක ංි පුංචි සාධකත් එ විචාර සීලීව විචාරක්ෂයෙන් විචාර, සීලී විචාරාත්මකව චිින්තකයන්ගේ සියුම් දැක්මක් පරිකල් පනයක් දර්සන්කව ඇතිවෙන්න පුළුවන්. සීමිත සාධක මනෝමනෝ හරි සාධක පුරා විද්‍යාත්මක ව හෝ යිතිහාසික වහෝ ලැබෙන ඉතිහාසයට අයිති සාහිත්‍යය මූලාස්ත්‍රවල හෝ පුරා විද්‍යාත්මක මූලාශ්‍රවලින් ලැබෙන සාධක ඔස්සේ වෙන්න පුළුවන්. එහෙම ලැබෙන පුංචි සාක්ෂසියක් ඔස්සේ විචාරාක්ෂ යොමු කරලා චින්තකයන්ගේ සියුම් शक् ම් किसी දर्සනයක් गोඩන ගන්න පුළුවන්ी तार्य हा स्य अनुरूपී බව तහවරුවන්නේ इतिहा से सरे නොවේमे विहट परकाल्पන शक्තිन ම් किसी කෙනෙක් वििचारसीली फरकल्पन शक्ති ඇතිකරපු අදහසක් ඒ तार्කත්ව हा सत्य अनुरूपී බව तार्कका ि ග්ඩ පුලුවන්ද ඒ සත්‍යයට ගැලපින්වද කියලා ගණඩ ඉතිහාසය ඇසුරෙන්ම අපිට සාධක සම්පූර්ණ කරන්න බැ සමහර වෙලාවට. හැම දෙයක්ම ඉතිහාස සාධකනුවම අපට ඔප්පු කරන්නට බැහැ. එහයින්ම ඒවා ඉදිරිපත් කරන ස්වරූපය බොහෝ විට කතාරූපී බවක්ගනේ. පුරාණ කතා කියන මේ ගැන්වීම සමාජ සංස්ථාවන්ගේ ප්‍රභවය සහ පරිනාමය කියන එක, දි යිතිහාසික ස්වරූපීන් තොරයි සමහර විට ඒ ඉදිරිපච් කරන ස්වරූපය බොහෝ විට කතා ස්වරූපී බව ගන්න. කතන්දර ක්‍රමයක් පුරාණ කතා කෙකි වේකයි සමාජ සංස්ථාවන්ගේ ප්‍රභවේ අපි දිකටම කතා කරනකොට ඔබට පැදිලිවී මේ මකක්ද කතා කරමින් ඉන්න කාරණය කියලා. මානව සමාජයේ ආදිම අවස්ථාවෙහි මිනිසා ක්‍රියා කළ අන්දම ්‍රමයෙන් මානව සමාජයේය සංකීර්ණූ ආකාරය පිළිබඳ මේ පුරාණ කතා තුළින් වැදගත් කරනු උකහා ගැනීම මිස කතාවේ අංගෝපාංග සැබෑදැයි විග්‍රහ කිරීම අනවශ්‍ය බව මානව විද්‍යාඥෝ සිතති. ඔන්න වැදගත්වෙන කාරණාවක්. මානවසමාජයේ ආදිම අවස්ථාවේදී අවස්ථාවන්වලදී මිනිස්සු ක්‍රියාකරපු විදිහ. සහ, ඒ මිනිසුන් මානව සමාජයේ තුළ සංකීර්ණත්වයට පත්වෙච්ච විදිහ දැනගන්න තමයි මේ පුරාණ කතා කියනෙ අපිට වැදගත්වෙන් එහම නැතිව මේ පුරාණ කතාවලින් කියන ඇත්තදඒ ති අතිහාසිකව සනාත කරන්න පුළුවන් දෙයක් ද හෙම කරන්නට ගියෝත් ඒ කවදාවත් කරන්න බැරි දෙයක් ඉතිහාසඥෝ විද්‍යාඥෝ මානම් විද්‍යාඥෝ විදිහ පුරාණ කතා ඉදිරිපච් කරලා තියෙන්නේ කාටවත් ඓතිහාසිකව ඒ සනාථ වෙනවද ඒවිදිහට හොයලබල්ලා ඒ ඓතිහාසිකත්තය ගැන අධ්‍යයනය කරන්න නෙවේ සාමාන්‍ය වසයෙන් යම්කිසි කෙනෙක්ට සමාජ සංස්ථාවන් ප්‍රභවේ වෙලා තියෙන්නේ සමාජ සංස්ථාවන් නැති වෙලා තියන්නේ ක්‍රමේෙන් සංකීර් නත්වයට පත් වෙලා ය එමැත්නම් පරිරාමයට පත් වෙලා තියෙන්නේ මෙට මේ වගේ මේ වගේ හේතුත් හේතුන් නිසා කියලා යම්කිසි අදහසක් ඇතිකරගඩ තමයි මේ පුරාණ කතා කියන සංකල්පය දිරිපට් කලලා තියනම නැත්නං මේ කතාවල අංගෝපාංගස් හැබෑද මේ කියන කතාවල තියෙන දේවල් ඇත්තදඒවගේ මේ කතාවලට සම්න්ධ වෙන පුද්ගලයේ වෙන්න පුළන් ඒ අයයි අත ඉඳලලා තියෙනවද. යයි කයිගේ තැන්වල දඉඳලා තියන්නේ හෙම හොන්නට ගොත් එක කැටලුවක් වෙනවා පුරාණ කතාාමාන විද්‍යාඥෝ ඉදිරිපච් කරන්නේ විදිහයටට අංගෝපාංගය කතාව ලංගොපාංග සත්‍යයද ඇත්තද බොරුදු කියලා හොයන්ට නෙවේ යම්කිසි අදහසක් ඇති කරගන්න මක්ස්වාදීන් ආදීකාලීන සාමූහික සමාජයේ පිළිබඳව දක්වොන පුරාණ කතාව මෙන්ම. මාක්ස්වාදීන් ආධි කාලීන සාමූහික සමාජය පිළිබඳව පුරාණ කතාවක් ඉදිරිපච් කරන. ඉට අතරව බුදු සමයේ එන අග්ග්ඥ සූතරය පුරාණ කතාව ග සූත්‍රයේ බුදු දාමි සමාජ සංස්ථාවන්ගේ ප්‍රභවේගැන ඉගැන්වීමති ලෝකයේ ප්‍රභවය නෙවේ සමාජ සංස්ථාවන්ගේ ප්‍රභවය ගැන සඳන් වෙන සමාජ संංස්ථාව වගේ ප්‍රභවය ගැන සඳහන් වෙන සූත්‍ර දේශනාව මකක්ද බෞද්ධ සූත්‍ර දේශනාව අග සූත්‍රයේ මෙ බඳු මානව විද්‍යානකූල කරුණු ප්‍රකාශ කරන පුරණ කතාය ක්වාදියන්ගේ ආදීකාලන සාමූහහික සමාජයේ පිළිබඳව දක්වන පුරාණ කතාාවයි බුදු සමයේ එන අගං්ඥ සූතරයේ දැක්වෙන පුරාණ කතාවයි කියනේවා මානව විද්‍යානකූලව කරුණු ප්‍රකාශ කරන කතාවිදිහට දක්වන්න පුළුවන්. බුදු දහම මිනිසාගේ හෝ සත්වයාගේ සම්භවය පිළිබඳ විද්‍යාත්පක නයායක් ඉදිරිපත් නොකරන බව ප්‍රකට කරුණෙකි බුදුදහම සත්යාගේ සම්වය පිළිබඳ විද්‍යාත්මක नයාායක් ඉදිරිපත් කර මිනිසාගේ හ සත්වයාගේ සभවය පිළිබඳ विද්‍යාත්මක न්‍යායක් ඉදිරිපත් කරණ ලෝක අපි මුල ඉන්දලම සඳහන් කළ ලෝකයේ සම්भවය විච්චාකාරය නෙවෙයි රජාණන් වහන්ේ අග නිසූතරය තිදේශනා කළ පුදු දහම මනිසාගේ හ සත්වයාගේ සම්भවය පිළිබඳ විද්‍යාත්මක න්‍යයායක් ඉදිරිපත් කර න හැ විද්‍යාත්මකව සත්ත්යා ප්‍රථම මිනිසා පහල වනේ කොහමද කියෙල උගන්වන්නේ හ මේ බුදුරජාණන් වහන්සේ අගන සූත්‍ර ද උගන්වලා තියෙන්නේ එ කාලවකවානුවකදී සමාජයේ ප්‍රභවය වෙලා එක එක නම් ගොත් වගේම කුල ක්‍රමයක් එහෙම ඇති වෙලා සමාජ සම් සමජ සංස්ථාවන්ගේ සම්භාවය සිද්ධ වෙච්ච විදිහ ගැන. ලෝක ඉබේ ඇති වුනාද කවරුන් විසින් හෝ මැව් අද එෙමනැත්නම් ප්‍රථම මිනිසා පහළ වුණේ කවදද මේ වගේ ප්‍රශ්න මේ වගේ ගැටලු වලට බුදුදහමින් පිළිතුරු එවැනි ප්‍රශ්න බුදුදමින් විසයක්ක්ෂේස්ත්‍රයට නොගන්න ලති මේ වගේ ප්‍රශ්න බුදුහාමුදුරු ලෝක බේ ඇති වුණාද කවරුන් විසින් හෝ මැව්වාද ප්‍රථම මිනිසා පහලුුණි කවද වගේ ප්‍රශ්න වලට ගැට ගටල් වලට බුදුරජාණන් වහන්ස පිළිතුරු ලපාදීල හ සමහර වෙලාවල් වලදී බුදුරජාණන් වහන්සේකින් මේ ගැන ප්‍රශ්න හලා තිය ලෝක බේ ඇති වුණනාද ලෝක කෙලවරක් තියනොද කෙලවරක් නැද්ද එහම ප්‍රශ්න හලතියෙන ඒවා අ්‍යකෘත ප්‍රශ්න එමනත්නාම් ටපනී ප්‍රශ්න විදිහට බුදුරජාණන් වහසේ බැහැර කරලා තියෙන බඳ අීත ගවේශන කාරර්යන් බදුරජාණන් වහන්සේ විසින් ඉවතලන ලද්දේ ඒන් මනිසාගේ විමුක්තිය විසෙහි කිසිම ප්‍රයෝජනයක් නැති පැවිඩි. ඇයි බුදුරජාණන් වහන්සේ මේවා ප්‍රතික්ෂේප කරලා බැහැර කරලා තියන. ලෝකේ කෙලවර සොයාගැනීම පළවිනි මිනිසා කවුද කියලා ස්ොයාගැනීම විමුක්තියට සීල සමාධි ප්‍රඥා කියයන ත්‍රිසික්ෂසාමාර්ගකය අනුගමනය කරලා ක්ක ය සති දුක සදය සතිය දුක නිරෝධරය සතතිය දුක නිරෝධ ගමණ පටිපදාරි සති කියන චතු සති ධර්මය පසක් කරගැනීම තුළින් පටිච්ච සම්පාද ධර්මය තුළින් ලෝකී පිළිබඳව තේරු මරගෙන යතාබූත ඥාන දර්ශනය ඇති කරගෙන ලබාගන්න විමුක්තිය සඳහාම සම්බන්ධයක් නෑ किसीම සම්බන්ධයක් නැහැේ කියන ප්‍රශ්නය ෝක ඉබේ ඇති වුණද කවරුන් විසින් හෝ මැව් අද පළවෙනි මිනිසා පහළ වනේ කවදද කියන ප්‍රශ්න විමුක්ති මාර්ගයට විමුක්තියට අදාළවෙෙන හ එනිසා තමයි බදුරජාණන් වහන්සේ මේවා බැහැර කරන්න හේතුව බුදුරදුන් විසින් පෙන්වාදී ඇත්තේ මනිසා සසර දුකට මැදිවී මහත් වියසනයකට පත්ව සිටින හෙයින් ඔහු එයින් විමුක්තිය ලබාගත යුතු බවයි. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම මිනිසා සසර දුකට මැදි වෙලා මත් වියසනයකට සංසාරික දුකට පත්වෙලා සිටිනවා එනිසා සංසාර විමුක්තිය සංසාරයෙන් මිදලා විමුක්තිය ලබාගෙන් ගත යුතු ඒ සඳහා මාර්ගය පෙන්වීම තමයි බුදුරජාණන් වහන්සේගේ අරමුණ වනේ සත්වග සංසාරෙන් එතර කරවීම දී පංකර බුදුරජාණන් වහන්සේ සමීපයේදී නියත විවරණ ගන්න අවස්ථාවේදීම සංසාර සත්වයාව සසර කතරින් එතරකරවීම සඳහා ක්‍රියා කරන්නට සබුද්ධත්වයට පත්වවෙෙන්ට නීති විවරණ ගන්නවා කියන අදහස තමයි ඇතුළත්වවෙන්නේ. තමන් සසරට බැඳ තබන බැඳම් මොනවාද මැනවින් දැනගැනීම තුළින් ඔහුට විමුක්තිය ලබා ගැනීමේ ශක්ති ලැබයි තමන්ට සසර බැඳ තබන බැඳම්මොනවද කියලා දස සංයෝජන පංච නීවරණ ධර්මාදය පිළිබඳව හරියට නිවැරදිව අවබෝධ කරගත්තම්. බැමි ලිහල දැම්මම පංචනීවරණ ධර්ම නැති කලාම දස්ස සංෝජන ධර්ම නැති කලාම දුරු කලාම සේල සමාධී ප්‍රඥාකිනම මාර්ගයේ වැඩුවම බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරන නිවන සාක්සාත් කරගන්නට පුළුවන් චතුරාරි සතතිය පිළිබඳ අවබෝධය මේ සඳහා හොඳටම ප්‍රමාණවත්ය තුරා සති ධර්මය පළිඳව අවබෝධය ප්‍රමාණවත් වයෙනවා සංසාරයෙන් ඉතරවීම සඳහා එහෙයින් අනවස්්‍ය වූත් ඉන්ද්‍රිය ඥාන විසයෙන් ඉඳදුරං මෙහේවා ප්‍ර්‍යයක්ක්ෂ කරගත හැකි දැනුම් පතයන් පතයෙන් පරිබාහිරඌ කරුණු පිළිබඳ ගැටලු බදුදහම අව්‍යාකෘත ලෙස ඉවතලා ඇත ඒ නිසා මොකද කරන්නේ වංවබෝධ කරගනීම චතුරාට සතතිය පළිබඳව බෝධ ්‍රානවත් වෙන නිසා අනවස්්‍ය වෙච්ච ඉන්ද්‍රිය ඥානයේ විසයෙන් ඉදුරන් මෙහේවා ප්‍රත්්‍යයක්ක්ෂ කරගන් හැකි දැනුම්පතිෙන් පරිබාහිර වෙච්ච කරුණු බුදුදහමේ අ්‍යකෘත අ්‍යාකත ප්‍රශ්න ලෙස ඉවත් කරලා තියෙන. ඒ නිර්වාණගාමී මාර්ගයට අදාළ නොවන නිසා. එසේ නම් සමාජ සංස්ථාවන්ගේ පරිනාමය ගැන ප්‍රවාද රූපීව හෝ කතා කරන්නේ කුමට දැයි ප්‍රශ්නයක් මතු කළ හැකිය. එහන්දම් ප්‍ර්නයක් මතු වන්න පුළුවොන් ඇත්තටම අගග්්‍ය සූත්‍රයේ දී මොකටද බුදුරජාණන් වහන්සේ ඒ වගේ ප්‍රවාාධ ස්වරූපීව ලෝකය ගැන යම්කිසි අදහසක් සමාජ සංස්ථාව වන්ගේ සම්භවය පිළිබඳව පරිනාාමය පිළිබඳව අදහසක් ඉදිරිපච් කරල තියන්නේ ඒයි කියල අදහසක් කියන්නට පුළුවන් ඇතිවවෙට පුුවන් ප්‍රශ්නයක් මතුවෙන්න පුුව සමාජ විකාශනය පිළිබඳව කරුණු පුරාණයක් වසයෙන් හෝ කතාක් කිරීමෙන් ප්‍රයෝජනයක් තිබේද සමාජ විකාසනය පිළිබඳ කරුණු පුරාණයක් වසයෙන් හෝ කතා කිරීමෙන් ප්‍රයෝජනයක් තියෙනවද කියලා පැටලුවක් මතුවෙන්න පුළුවන් එය මිනිසාගේ විමුක්තියට අදාළ වන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන් ඒවා ගැන කතා නොකර විමුක්තිය ලද හැකිව තිබියදී ඒ පිළිබඳව සාකච්චා කරන්නේ මොකටද කියලා ඔබට ප්‍රශ්නමතු වෙන්න පුුව මනද ප්‍රශ්න සමාජ විකාශනයඒ පිළිබඳව කරුණු පුරාණයක් වසයෙන් හෝ කතා කිරීමෙන් ප්‍රයෝජනයක් තියෙනවද එය මිනිසාගේ විමුක්තියට අදාළ වෙන්න කොහොමද ඒවා ගැන කතා නොකර විමුක්තිය ලපා ගඩ බැරිද. මේ වගේ ප්‍රශ්න ඔබට මතු වෙන්න පුළුවන්. මීට අදාළව නැග හැකි තවත් ප්‍රශ්නයක් නම් එම දුරාතීත සිද්ධීන් දුර ගොඩක් දුර අතීතයට අයිති එ සිදුවම් බුදුරදුන් ඉදිරිපාත් කරන්නේ හුදු පරිකල්පනයෙන් ප්‍රබන්ධ කළ කතාවක්ද නැතහොත් සර්වතඥතා ඥානයෙන් දුටු යථාර්ථයක්ද යන්න ැ අපි කල්පනා කරලා බැලුවොත්හෙම බුදුරජාණන් වහන්සේ අග්ඥ සූත්‍රයේදී ලෝකයේ සංස්ථාවන් සම්භාවයි වෙච්ච විදිහ. සංස්ථාවන්ගේ පරිනාාම සිද්ධ වෙච්ච විදහ දේශනා කරනවා. මේක මේ පරිකල්පන සාක්තියෙන් බදුරජාණන් වහන්සේ හිතල කල්පනා කරලා.වෙන්න මෙහෙම මෙහම වෙන්නට ඇති කියල දේශනා කරපු දෙයක්ත එහමනැත්නං. සර්වඥතා ඥානය දේශනා කරපුදයක්ද කියලා අපි්ට කැටලුවක් මතු වෙන්න පුළො බුදුරජාණන් වහන්සේ වන්න මෙහෙම වඩ ඇති කියල හිතලා පරිකල්පනය ක දේශනා කරපු දෙයක්ද හෙම නත්නම් සර්ව්ඥතා ඥානය පහළ කරගත්ත අවබෝධයක් ද කියලා ප්‍රශ්නයක් මතු වෙන්න පුළො දෙවන ප්‍රශ්නයට මුලින්ම පිළිතුර දීම වඩාත්තයෝගීයයි හැකිි දෙවනයට අපි ක් ප්‍රශ්නයට පලවිනියටම පිළිතුරු දෙනය සුදු සුයි කියලා හිතනවා කියලා කියන බලමු අප මොකක් දේ කියලා සමාජ මාන විද්‍යාච්චංහා දේශපාන චිතකයන් තම පුරාණ කතා ඉදිරිපාච කරන්නේ තමන් ලද විද්‍යානුකූල සික්ෂණය හෝ තමන් පිළිකත් දේශපාල නාය පදනම් කරගත් තාර්කික පරිකල්පනය මගින් දක්නා යමක් සැබෑජ එසේ වූ පමණින් එම අදහස් වැදගත් කමින් අඩුවන්නේ නැත. සමාජ මානව විද්‍යාඥන් සහ දේශපාලන චින්තකයන්. සමාජ සංස්ථාවන්ගේ සමාජයේ ප්‍රභවයන් පිළිබඳව පරිනාමයන් පිළිබඳව තොරතුරු ඉදිරිපච් කරනවා පුරාණ කතා ඉදිරිපච් කරනවා විද්‍යානුකූල සිික්ෂණය හෝ තමන් පිළිගත් දේශපාලන න්‍යාය පදනම් කරගෙන තමයි මේ අය අදහස් ඉදිරිපත් කරන්න. සමාජ සංස්ථාවන්ගේ ප්‍රභවය හා පරිනාමේ පිළිබඳව මානව විද්‍යාඥෝ සහ දේශපාලන චින්තකෝ දිතොරතුර ඉදිරිපත් කරන්නේ තමං ලබපු විද්‍යානුකූල සිික්ෂනයක්. විද්‍යානුකූල සාධකවලින් හෝ, මති තමන් පිගත් දේශපාල න්‍යාය පදරම් කරගෙන තමයි තාර්කිික පරිකල්පනය ගොඩනගන්නේ. එහෙමඋනාා කියල එම අදහස් පැදග් කමින් අඩුවන්නේ එහමඋනා කියලා ඒ ඉදිරිපච් කරන අදහසඒ පටිනාකම වැැදගට්කම අඩුවන්නේැ තර්කිිකව තමන් ලබපු විද්‍යානුකූල සිික්ෂණය අයි තමන් පිළිගත් ේශපාල් නයායි පදනම් කරගෙන තමයි තාර්ථක පරකල්පනය මගින් මෙමාන වි්‍යාචීන් සහ දේශපාල් චින්තකයා සමාජයට විධා අදහස්්‍ය ඉදිරිපත් කරන්නේ හ මුණ කියල ඒවාගේ වටිනාකම වැදකචක මඩුවන හැ ඒෙත් බුරදුන්ගේ නුවනට ගෝචර වන සත්‍ය ඊට වඩා යථාර්ථවත් වන්නේ ර්තාා ඥානයට දීර්ක ඉතිහාස සම්මර්සනය කිරීමේ ශක්තියක් අන්तර්ගත නිසාය බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම බුරනුවනට ගෝචර වන සතතිී ට වඩා යථාර්ථවත් වන්නේ සාමාන්‍ය මානවවිද්‍යචීන්ට සහ දේශපාලන චිතකන්ට යම් किසි අදහසක් පරිකල්පන ශक्තියක්ත් තාර්කික බුදතියක් ඇතිවෙන්න පුළුවන් ොතුු ඉදිරිපච් කරලතියන ඒවා සත්්‍යය කියලා ලෝකේ ප්‍රතික්ෂේප කරන්නේ නැ ඒ බොෝ වෙලාට පිළියාරගෙන තියීම ඊට වඩා දියුණු කරපු හිතකින් තමයි බුදුරජාණන් වහන්සේ යම්කිසි දෙයක් සමාජ සංස්ථාවන්ගේ ප්‍රභව හා පරිනාාමය ගැන්න ඉදිරිපාච් කරන්නේ මොකද බුදුරජාණන් වහන්සේ මේ තොරතුරු ඉදිරිපාච් කරන්නේ සර්වච්ඥතා ඥානය කියන ඥාන සියලූම දේවල් ලවබෝධ කරගත හැකි ඥානන් තමයි බුදුරජාණන් වහන්සේ මේ සමාජ සංස්ථාවන්ගේ සහ ඕ සමාජ සංස්ථාවන්ගේ ප්‍රභවහා පරිනාාම ගැන දිරිපත් කරන එනම් මාන විද්‍යාඥින් සහ දේශපාලන චිතකය ඉදිරිපත් කරන දේටත් වඩා විශවසනීය ඉගැන්වීමක් ව ඩ ෝන ුදුරජාණන් වහන්සේ දිරිපත් කරන ගැන්වී බුදුවරෙකුට සත්වයන් පිළිබඳ දීර්ග අතිීයට ඉතිහාසේ භර්ජනා රීම කවුසල්ලිත් ලැබේ බුදු කෙනෙක්ට පුබ්බේ නිවා නුස්්‍රති ඥානය ආදී ඥාන සක්තිීන් තියනවා ඒ ඥානසක්තින් වලින් බුදුරජාණන් වහන්සේ දීර්ග වූ ඉතිහාසයක්ගැන දකිඩ පුළුවන් කෙනෙ. අස්ට සමාපත්තිධාරී අයට පවා දීර්ග ඉතිහාසයක් බලන්න පුළුවන් එතකොටට අස්්ට සමාපත්තිධාරී තත්වය එහාට කියපු සර්වඥතා ඥානයට පත් වනාට පස්සේ කොච්රනම් අතීතියක් එහෙනම් බලන්න්න පුළුවන් හැකියාවක් බුදුරජාණන් වහන්සේට තියනට ඕනද බුදුරජාණන් වහන්සේට ඉතා ධීර්ග අතීතියක් දෙකීමේ හැකියාව තියෙනව බුදුගුණය බුදුගුණ යටතේ එමෙන්ම අනේක ධාතු වූ මහා විශවය පිළිබඳවද ප්‍ර්‍යයක්ක්ෂඥානයක් බුද්ධ ඥානයට අයත්ය අනක දතුක අන දාතුක විශවයේ ස්වභාවය ද නානාධහතු කියන ඒව ගැන අනදහතු නානාධහතු ලෝකන් යතහබූත පජානාති දස බලධර්මවල තියන එකඥානයක් තමයි නොයෙක් ලෝකධාතුන් සහ විශ්වය ගැන ප්‍ර්‍යයක්ක්ෂකරගැනීම මේ ඥානය බදුරජාණන් වහන්සේ සතුයි ඒදාම් බුදුරජාණන් වහන්සේ ලෝක ගැන कि හसा ඉදිරි कर में nyaාनයनගේ सक््य එහන් सार्वाඥන් වහන්සේට පරිकाල්පනයෙන් करරුණු ගොතනට අනवा्यය බුදුරජාණන් වහන්සේ ලෝක ගැන කරුණු දක්वाලතියන්නේ හිनाම් පරිकाල්पනंद නහ බुදුරජාණන් වන්සේ तොරතුुරු ඉදිරිचලती सर्वाच्यता ඥාने परල්पने ලෝක ගැන ොතුරු දක්वाනට අව न है බुදුරජාණන් වහන්සේගේ ඥායන් අතර පු්බේ නිවාසන උත්සති ඥානය වගේ පෙරජාතින් සිහි කිරීමේ හැකියාව තියෙනවා පුබෙනනිව්‍යසන උත්සති ඥානය කියනේ ානය අතීත භවයන් සිහි පත්් කිරීම පිළිබඳව රහතන් වහන්සේ ලාටත් වඩා සුවිශේසිත වෙච්ච ඉගැන්වීමක් විදි හටමනැත්නම් ගුණයක් විදිහට දස බල ධර්මවල සඳහන් වෙනවා ඒ බලධර්මයක්ත් ඒ වගේම අනේක දහතු නානා දහතු ෝක අතහබූතාන් පජානාති කියන දසබල ඥානය මේ ඥානවලින් බුදුරජාණන් වහන්සේට ලෝකේ සියලු ආකාරයෙන් තොරතුරු දැනගැනීම හැකියාවතියනවා. එනිසා පරිිකල්පනය ව මේ ොරතුරී දිරිපච් කල තියෙන්නේ බුදුරජාණන් වහන්සේ ප්‍රධ්‍යයක්ක්ෂයෙන්මවබෝධ කරගත්ත කරුන්ටමයි ලෝක පිබඳවී දිරිපාචි කරලතිය. එහ ඒේවා ශ්‍රාවක ශ්‍රාවක යනට දේශනා කිරීමේදී උන්වහන්සේට කා අව කා අනුරපව කාලවාදී ශ්‍රාවකයන්ගේ අද ආසේ අනුසේ විමසා ඔවුන්ගේ අවබෝධ ශක්තියට ගැලපෙන පරිද්දිෙන් දේශනා කිරීමට සිතුවෙයි. එහෙම බුදුරජාණන් වහන්සේට සර්වච්චතා ඥානයට සියලූම ලෝකයන් පිළිබඳව අවබෝධයක් ඇති වෙලා තිබුණත්. හැමෝටම එකම විදිහට මේ ලෝකය පරිනාමේ වෙච්චාකාරයක යන්න එහෙම දේශනා කරන්න බැහැ එකට හේතුහොමකක්ද ආසය අනුසය ආසය කලකයන්න කලෙස් අඩු කෙලෙස් වැඩි එක ස්්‍රාවකයන් වහන්සේ තුළ කෙලෙස් අඩු වැඩි බග අනිවාරයම වැදගත්වෙනවා ඒවගේම නුවන දියුණු කරලා තියෙන ප්‍රමාණය වැදගත්වයෙනවා ශ්‍රාවකයන්ගේ ආසය අනුසේ කෙලෙස් අඩු කෙෙ වැඩ ප්‍රමාණය බුදුරජාණන් වහන්සේට බලන්නට වෙනවා යම්කිසි දේශනාවක් සිද කිරීමේ ති හැම දේශනාවක්ම හැම ශ්‍රාවකෙක්ටම දේශනා කරන්නට බැහ එනම් නුවන ඥානයේ දීවුණු කරලා තියෙන විදිහ වගේම කෙලෙස් අඩු වැඩි ප්‍රමාණය ඊට අමතරව කාලවාදී කිය කියන්නේ ඒඒස්ාවයා යම් කිසි දෙයක් දේශනා කරන්න සුදු සුවෙලාවක්ද කාලයක්ද ඒ විදිහට බලන්නටන. එහෙම නැතිව යම් කිසි දෙයක් දේශනා කළට ප්‍රමාණවත් වෙන්න හැ සුදු සුනැහැ. මොකද අංගුලිමාල කියන පුද්ගෙලයා මිනිසුන් දහසක් මරලා. අවසානයේදී මෑණියන්ගේ ඇගිල්ල හෝ කපලා තමන්ගේ මාලයේ සම්පූර්ණ කරගෙන ගුරු පූජාව පවත්වන්නට සූදානම් වෙන වෙලා වේ තමයි බදුරජාණන් වහන්සේ අගුලි මාලට බණ කියන්නට වරන්නේ එවගේ තමයි ආලවක යක්ෂයා විමානයට ඇවිල්ල බුදුරජාණන් වහන්සේට කපවතාවක්ම එළියට වඩන්නට ඇතුළට වඩන්නට තර්ජනය කරමින් කියේනවා එහෙම කරලා තුංවෙනි වතාව දක්වාම වැඩම කරලා තම අයවසානිදී බණකයන්ඒ මොකක් නිසාද ඔහුගේ හිත නිර්මාණය වෙන්ඩෝන සුදුසු වෙලාවක්තියනවා අන්නේ වෙලාවාවට පස්සේ තමයි ඔහොට යම් කිසි දෙයක් කිව්වට පස්සේ එකක තේරුම් ගන්න පුළුවන්කමතියෙන ඔබට වැැඩි කෝපයක් තියනෙන වෙලාවක යම් කිසිගෙනෙ කවවාදයක් තිනෙනො මොකක් හරදයක් ගැන අවවාදයක් තිේෙන ඔබට වැඩිපුරම කේන්තිය තියෙන වෙලාවට ඒ ගෙන තමයි කල්පනාවෙන අරව ලබාද අවවාදය හෝ ඒ දනෙවෙයි වැදගත්තිනේ ඒ න්ති අරගෙන ඉන්න වෙලාවේ ඔබට ඒ සමහඩවිට ඇහුනිත් නැතිවන්න පුළුවන්. ඔබගේ හිතමතකේ තියනෙන විනන්තයක අ ඒ වගේ ශ්‍රාවකයන්ට යම්කිසි දෙයක් දේශනා කිරීමේදී බුදුරජාණන් වහන්සේට කාලේ ගෙන බලන්නට වුණ සුදුසු පුද්ගල යො තෝරගන්නට වුණා අවිිධර්ම මේ දේශනා කළ තියනි සාරි පුත්තතාහා මුදුුවන් වහන්සේට සහඒවගේම මාතෘ දිව්‍ය පුත්‍රයාටක ලපි කතා කලා අභිධර්මය සාහිත්‍යය ගැ කතා කරත්ද. ධර්ම සාහිත්‍යයන් සම්ප්‍රදාායන් ගැන කතාකනකට අපි ධර්ම ප්‍රභවය ගැ කතා කනකට අපි ඒ ගැන කතා කලා ඒවිදිහිර කතා කළලා ඒ නම්මොක් ද සැරුත් හාමුදුුවෝ තමයි ගොඩක්ම ප්‍රඥාව බුදුරජාණන් වහන්සේකාවට තිබුණේ නිසා තමයි උන්වහන් සිර දේශනා කළේ ඒ වගේ සමහර දේශනාවන් දේශනා කිරීමේදී කාලේ බලන්නට වනා එකක පුද් කෙළයාගේ ආසය අනුසය විමස ලබලන්නට වුණා ඒ නිසා බුදුරජාණන් වහන්සේ ලෝකේ පිිබඳව අවබෝධ කරගෙන තිබනත් ඒ ගැන දේශනා කරන්නට හැමෝටම දැන් අපි හිතමු සැරුත් හාමුදුරුවන්ට ලෝකයේ පිළිබඳව උන්වහන්සේ යම් කිසි දේශනාවක් කරනවා හැබැයි ඊට පස්සේ උන්වහන්සේගේ දේශනාව අද දක්වාම පවති නොකොට ඒ අනිත්තායගේ අවබෝධයට ප්‍රඥාවට ඒ වැටහිෙන්නේි නැත්තම් එක වැටහ ක්‍රමකද වෙන්නේ ඒක ප්‍රත්්‍යයක්ක්ෂයක්ද කියලා ඔයන්නට පෙළවෙනවා ඒ ප්‍රත්තියක්ෂයක්ද කියලා අනිත්තායට දැක ගන්නට අවබෝධ කරගන්නට බැරිව වෙනුවේ නි බුදුරජාණන් වහන්සේ යමක් දේශනා කරත්ති ආස අනු සේවිම සලා බලනවා කාලයට අනු රූපද කියලා බලනවා ඒ විදිහට බල්ල තමයි ශ්‍රාවකීන් වහන්සේලායාට ධර්ම දේශනා කළ තියෙන සාමාන්‍ය ප්‍රතාජජාන අසන්නන්ට මානව දිහාසි හා විශ පිකාසය පිළිබඳ කරුණු ග්‍රහණය කර ගැනීමට හැකියාව අඩුනම්. ඔවුනට හුරුපුරුදු වූ පුරාණකතා ආකෘතිය තුළට මාන විද්‍යාත්මක කරුණු ආරෝපනය කර දේශනා කිරීම අවස්සි වෙයි. සාමාන්‍ය බුදුරජාණන් වහන්සේගේනයායකට අනුව. පුරාණකතා ස්වරූපයෙන් බැහැර වෙලා ලෝකයේ සම්භවය සමාජ සස්ථාව වන්ගේ සම්භවය සහ පරිනාාමය ගැන නා කරලා තිබුණ නම් දේශනා කලා නම් සමහරවිට වැටහෙන්නේ නැතිවන්න තිබුණා. එනි සමකද කරන්නේ පුරාණ කතා ආකෘතිය තුළටම බැහැලා. ඒ වනකොට ලෝකෙ හිටපු හඳුනාගෙන හිටපු ආකෘතියට අනුවම බුදුරජාණන් වහන්ස ධර්මය දේශනා කරලා තියන. එහයිනි සනිවේදන සිිල්පෙහි ඇති සූක්ෂම කවුසල්ලීෙන් අනුවනව සිටි තතාගතයන් වහන්සේ විසින් තම ධර්මය ශ්‍රාවක ජනයාට අුරූප වෙමින් භාරතිය ජනතාවට එවකට හුරුව පැවති ආකෘතියන් දේශනා කළ බව නිරතුරුවම සිද්ධි තබාගත යුතුය. එහනම් ඇයි බුදුරජාණන් වහන්සේ පුරාණ කතාස්වරූපයෙන් සමාජ සංස්ථාවන්ගේ ප්‍රභවය සහ පරිනාමයකන සාකච්චා කළතිෙන්. ස්‍යවේදන ශල්පෙහි අතිසූක් සෙම කවුසල්්‍යයක් තිබුණ බුදුරජාණන් වහන්සේට බුදුරජාණන් වහන්සේ වෙන ක්‍රමයක දේශනා කළා නම් ඒකාලෙ වෙනකොට තිබුණු සමාජ රටාව සහ සමාජ රටාව තුළ තිබුණු ආකල්ප ස්වරූපේ ආකල්ප ලෝක ආරම්භවීම ලෝකයේවිදි හිවිද ඉගැන්වීම තිබුණ මිනිස්සුන්ට අහල හුරු පුරුදු ක්‍රමයක් තිබුණ. ඒකටම නව අර්ථකථනයක් ඉදිරි පට් කරමීින් බුදුරජාණන් වහන්සේ පුරාණ කතා ස්වරූපයම පාවිච්චි කරලා ඉතාමත්ම තර්කානුකූල ක්‍රමයක් ජටත සමාජ සස්ථාවන්ගේ ප්‍රභවය හා පිකාසනය පරිනාමය පළිබඳව දේශනා කරලා තියෙනවා යම් किසි අවපෝධයක් වැටහීමක් ඇතිකර ගැනීම සඳහා ඒ ඒ විදිහේ ගැන්වීමක් කරලා තියනම ඇත්තටම අග්ඥ සූත්‍රය ගත්තොත් බුදුරජාණන් වහන්සේ ලෝකයේ සම්භාවය සිද්ධ ච්චාකාරය දැක්වීම සඳහන්නවේ ප්‍රාහ්මණික ගැන්වීම තුළ ලෝකයේ සම්භාවය වෙලා තියෙන මෙන්න බහෙමයි මේ වගේ වර්ගී කරණයක් තියෙනවා කියලා වැරදි සහතති ඉගැවීමක් කියෙල ප්‍රාහ්මක් ස්ත්‍රියය වසය සුද්‍රරක කියල් මේ ඉගැන්වීම වැරදි සහගති ඉගැන්වීම කියලා ඔප්පු කරලා පෙන්න්නට තමයි බදුරජාණන් වහන්සේ අකඥ සූත්‍ර දේශනා කරලා තියන. උන්වහන්සේ විසින් බිස්ව පිළිබඳ වදාල කරුණු විද්‍යානුකෝලව නිරදියයි මැනවින් සනාත්වී ඇති බව මෙහිදී සැලකිල්ලට ගැනීමද වටි උන්වහන්සේ විස්්වය සම්බන්ධව යම්යම් දේශ ලෝකදහාතු පිළිබඳව. විස්වේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ සඳහන් කල්ලා තියෙන සමහර සූත්‍ර දේශනා වලදි අරනවතිී කියයන සූත්‍ර දේශනාාව විසේයෙන් වැදකත් ඒ සූත්‍ර දේශනාල දේශනා කලතියෙන් විස්්වේ පිළිබඳව එකැන්වීම වැදගත් වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේවල් විද්‍යානුකූලව නිවැරදි වෙලාතියෙන්වා. ද්‍යානකූලව ඒවා ඔප්පු වෙලාතිනව බහෝදුරට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේවල් නිවැරදී කියලා. සමාජ පරිනාාමය ගැන පුරාණකතාස්වරූපයෙන් හෝ කරුණු දක්වන්නේ කුමටද පුරාණකතාස්වරූපයෙන් හරි ඒ බුදුරජාණන් වහන්සේ කරුණු දක්වන්නේ කියලා ඊළඟට අපිට මත්තුවෙන ප්‍රශ්නේ එයින් විමුක්තියට කවර උපයෝගීතාවක් තිබේද යන්න ප්‍රශ්නය පयोෝගිතාවයක් තිබේද ජන ප්‍රශ්නය ගැන දැන් අපේ සිත් යොමු කළ හැකිය අපිට දැන්වත් අපේ හිත යොමු කරන්න පුළුවන් සමාජ පරිනාමය ගැන පුරණ කතාස්වරූපයෙන් හරි බුදු හමුදුරුවයි කරුණු දක්වන්නේ කියලා එන් විමුක්තියට कोොයි වගේ උපයෝගිතාවයක්ද තියන්නේ විමුක්තියට ඒ අදාල් වෙන්නෙ කොහොමද කියලාත් අපිට අවධානයම් කරන්නට පුළුවන් බුදු දහම මිනිසාගේ ආධ්‍යාත්මක විමුක්තිය ගැන මෙන්ම සමාජගත විමුක්තිය හෙවත්ය පත් සමාජයක් තුළ ප්‍රසන්න පරිසරයක් ජීවත්වීම ප්‍රසන්න පරිසරයක ජීවත්වීම අවස්ථාව සලසාදීම ගැනැද්ද උනන්දුවක් දක්වොන බව මෙහිදේකිව යුතු තිබයි බුදුරජාණන් වහන්සේ ආධ්‍යාත්මික විමුක්තිය ගැන කතා කන්නවා වගේීම සමාජගත දුක සහ සස්ථාගත දුක කියලා දෙකක් කතාගන්න සමාජගත දුක සමාජගත දුකක්තියෙන වන සමාජගත විමුක්තිය කුත්යෙන් ලොන් සංස්තාගත දුකක්තයෙන වනංස්තාගත විමුක්තියකුත්තියෙනට එනම් සමාජගත විමුක්තියක ලකයන් මොකක්ද ්‍රාහ්මණක සමාජය තුළින් පිඩාකාරී තත්වයකට පත්කරල තිබුණු බ්‍රහ්ණක් ශස්ත්‍රය වස්්‍ය සුද්‍රරකයෙන් මේ වර්ණ ධර්මයෙන් සමාජයේ මුදවාගැනීමේ අදහසින් තමයි බුදුරජාණන් වහන්සේ අගය කියන සූත්‍ර දශනාවේ දී සමාජ ්‍රංස්ථාවන්ගේ ප්‍රභවේසාහ පරිනාමය ගැන සාකච්චා කල තියෙන පෙනත් වජනවලින්වහොත් පොච් කලයාගේ සන්තානගත දුක මෙෙන්ම සජ සස්ථා ගත දුකද නිවාරණය කිරීමම් බුදුදහම අරමුණ වේ බුදුදම අරමුණ සංස්ථ දුක සහ සමාජ ගත දුක කියන දෙක නැති කිරීම දුරු කිරීම එ තමයි බුදුරජාණන් වහන්සේගේ අදහස බවට පත්වයන්නේ එනම් මොකක්ද මෙතන දිකයන්නේ එහෙයින් සමාජයහි පවත්නා ජාති කුල බේද වර්ගවාදී ගැටුම් අපරාධ අයුක්තිය අසාධාරණය දිළඳුකම වැනි ගැටලු කෙරෙහි යම් ආලෝකයක් ලැබෙන ඉගැන්වීමම් ද බුදුදහම තුළින් ඉතිරිපච් කරඇත බුදුදහම තුළින් ජාති කොළබේද වර්ගවාදී ගැටුම් අපරාධ අයුක්ති අසාධාරණකම් දිළඳකම් දුරු කරගන්න ටාවස්සය ගැන්වීමම් උගන්වලාතිේවා සමාජ संස්ථාවන්ගේ පරිනාමය පිළිබඳ පුරාණ කතාව ඉදිරිපච් කර ඇත්තේ පූර්ුවෝක්ත අතිසේ වැතගත් අර්මුණ සනාථ කරගනීමට මිස අසන්නන්ට රසවත් කතාපුූුවතක් මගින් විනෝදා ස්වාදයක් සැපයීමට නොවේ. එහනම් ඇ බුදුරජාණන් වහන්සේ පුරාණකතා ස්වරූපෙන් හෝ සමාජ संස්ථාවන්ගේ පරිනාමය පිළිබඳව ඉදිරිපච් කරන්නේ. මෙන්න මේ කියන ත්ති සමාජය මුදුව ගන්නට ජාති කුලබේද වර්ගවාදී ැටුම් අපරාධ අයුක්ති අසාධාරණකම් තිළිදුකම් මගහරවා ගන්නට හේතුවක් වෙනවක. ප්‍රාහ්මණක දැඩි බ්‍රාහ්මණවාදී ගැන්වීමෙන් සමාජය මුතුව ගන්නට. දීගනිකා අගග්‍ය සූත්‍රහි ආරම්භය මගින්ම මේ සනාත කළ හැකිය දීගනිකා එතම යක්ග්‍ය සූත්‍රයේ සඳහන් වෙන්නේ ඒ අගඥ සූත්‍රයයේ සඳහන් වෙන ආරම්භෙන්ම අපිට පැහැදිලි කරගන්න පුළුවන් වාසෙට් හා බාරදවාජ පාසෙට්ට හා බාරත්වාජ කියන දෙන්න මතකතියාගන්න කවුද කියලාවාසෙට්ට බාරදවාජ නම් උපතින් බ්‍රාහ්මණයකු හිමි දෙනමක් උපතින් බ්‍රාහ්මණයන් වූ හාම් හාමුදුරුවරුද නමක් අමතලා කර ඇති මෙම දෙසුම තුලින් මනාව සමාජය සංස්ථාවන් සංකීරණු ආකාරය පිළිබඳව කතා පෝතින් ඉදිරිපච් කර ඇත්තේ වර්ණබේදය වර්ණ බේදය කොල්ල ජාතියාදී වචනවලින් හඳුන්වා ඇති. උපතින් මිනිසුන් උස්පහත් වසයෙන් බෙදා දක්වන ක්‍රමය පිළිබඳ දුර්මත නිරාකරණය කර චතුර්වර්ණ වර්ණයහි ජනයාගේ සමානාත්වය තහවුරු කරනු පිණිස්සය. ඔන්න පැහැදිලිව සඳහන් කරනවා. මේ සූත්‍ර දේශනාව දේශනා කරන්නේ වාසට්ට කියන සහ භාරත්වාජ කියන දෙන්නට. මේ දෙන්න උපතිම් බ්‍රාහ්මණ කුළේ දෙන්නේෙ. මෙ දෙන්නට කතා කරල තමයි අග්‍ය සූත්‍රයේ දේශනා කරලා තියන්නේ. එහම් මේ දෙන්නට කතා කර දේශනා කර දේශනාව තුළින් බපොරොත්තුවවෙ සංකීර්ණ වෙච්ච සමාජයේ එහෙම සංකීර්ණ වෙලා තියෙන්නේ වර්ණ බේදය කුලබේදයනුව එම වර්ගගී කරනය වෙලා තියෙන්න්නේ මෙන්න මේ වගේ මේ වගේ දුර්මත නිසා මේ වැරදි අදහස් කියලා පැහැදිලි කරලා දෙන්නට තමයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව දේශනා කලලා තියනෙන එක් යුගයකදී සියම් කාලීන ප්‍රයෝජනයක් සඳහා ඇතිකරගත් සම්මුතියක් කලකට පසු විකෘථ වී මූලික අරමුණින් ඇත්ති යල් පැනගිය හා අහිත කර සංස්ථාවක් බවට පත් වවා කාරය එයින් පැහදිලි කර ඇත. මුල් කාලයේදී බුදු දහම පහළවෙඩ සෑහෙන කාලයකට පේර සමාජයේ අවස්්‍යතාවයානුව සමාජය යම්කිසි රටාවකට නිර්මාණය වෙන්නට ඕන නිසා ඇත්තටම බ්‍රහ්ණි ගැවීමට අනුව බ්‍රහ්ණ සංස්ත්‍රියය වෛසය සුදර කිය ගැන්වීමකට අනුව මාජගේ නිර්මාණය වුණනා කොටස් වෙලා තිබුණ වර්ගී කරණය වෙලා තිබුණ හැබැ එක ැදාම ලෝකයේ පවතින තත්වය බවට පත්තින්න බැහැ එක යල් පැනගේ එකක් වෙනවා එක කාලයක් යනකොට වෙනස් වෙනවා ඒ නෙවේ හැමදාම පවතින එකම දේවන්න එමෙන් මනීතිය රාජ්‍ය බදුක්‍රමේ දණඩනය ආදී සංස්ථාවන්ගේ ද මූලි කරමුණ පහදාදීම තුළින් තත්කාලින සමාජ සංස්ථාවන් වෙත්ත මාර්ගෝපදේශයක් සැපීමද එයින් ඉටුවේ. නීතිය රාජජ බදුක්‍රමය දණඩනය මේ වගේ අවස්ථාවන් කැනත් මේ සූත්‍රයේ දීසා කච්චා කරනවා එතකොට එක මොක්දා දහස් කරන්නේ සංස්දී සංස්ථාවන්ගේ ද මූලි කරමුණ පහදාදීම නීතිය ල නීතිය රාජ්‍ය පදුක්‍රම දණඩනී මේ වගේ සංස්ථාවන්ගේ මූලි කරමුණ පහදාදීම ප්‍රකාලන සමාජ සස්ථාවන් වෙත මාර්ගෝප දේශයක් ලබාදෙන් නීතිය හොද්‍රියාත්මක වුණේ නීති ආම්භෝනය කොහොමද නීතිය මොකටද ක්‍රියාත්මක වෙලා තියෙන්නේ රාජ්‍යා කාරම්භවෙලාතියෙන්නේ මොකටද බදු ක්‍රමයක් කොහොමද තිබිලා තියෙන්න්නේ ඇයි දඩුවම් කරලා තියන්නේ දඩුවම් කරන්නට මිනිසුන් යොමු වෙලාතියන්නේ ඇයි කියන එක කෙනාවධාරණය යොමු කිරීම තුළින් මකක්දවෙෙන්නේ ඒ සඳහා මාර්ගෝපදේශකත්වයක් ලැබෙන ප්‍රාක්්මණකි ගැන්වීමට අනුව සමාජය හැමදාමත්ඒ විදිහටම යි ක්‍රියත්මක වෙන්නට ඕන්න කියලා හිතාගෙනන නැතිව නීති ඇති වුණේ කොහොමද නීති ඇයි ඇති වෙලා න්නේ කාල්ව වකවාන්විදී රාජ්‍ය ඇතිවෙලා තියන්නේ කොහොමද බදු ක්‍රම දන්නන ක්‍රම මොකටත පාවිච්චි කර ති මොකටද ඇති වෙලාතියෙන් කියල දැනගත්තම සමාජයේ ජපත් විදිට පවත්වාගෙනන්නට පුළුවන් වට පිටාවක් කොඩනගෙනවා ඒ ගැන උපදේශයක් තමයි අගඥ සූත්‍රය දක්වෙන් යම්ය දේශපාලන හා සමාජ අයතන වෙත එක එල්ලේ දැඩි විේචන එල්ල කිරීම ොතුලින් සිදු කරගත නොහැකි සංශෝධන හා සංස්කරන වෙබඳු සියුම් හා මුරුදු දර්ශනික සං්‍යවේද නුපා මාර්ග මකින් සාධනය කරගත හැකි බව බුදුරජාණන් වහන්සේගේ දේශනා වලින් පෙනේ එහනම් මේක පේනවා ප්‍රාහ්මණ කාධපත්ය යටතේ දේශපාලනය ආර්ථිකය නීතිය මේ හැම අන්සයක්ම යටකරගෙන හිටියා මේ තත්ත්වය වෙනස් ෙලා ඒ සවල ඒ संංස්ථාවන්ගේ නිවැරදි ගොඩනගීමක් එක පාරම සිද්ධ කරන වට වඩා මෙන්න මේ වගේ මේ වගේ දේවල් නිසා තමයි මේ කියෙන් සංස්ථානීති ඇතිවෙල තින්නේ මෙහෙමයි ඒවගේ දඩනය ඇතිවුණේ මෙහෙමයි රජ්‍ය තිවුණ මෙහෙමයි කියලා උපදේශයක් ලබා දුන්නම් සමාජය වෙනසක් ඇති කරන්නට පුළොන් සියුම් විදියට උන්වහන්සේගේ මේ බන්ු දේශන මගින් තත්කාලින් සමාජ චිින්තනය වෙනසක් සිදු වූ බව. සුකාලන්න බ්‍රහ්මණනාගමික ලේකන පබවා කුල බේදේ හා රාජ්‍ය වවැනි විශ්‍යය පිළිබඳව කරුණු දැක්වීමේදී පෙරට වඩාම් රුදු ත් හිතකරවූත් ස්වරූපයෙන් කරුණු දැක්වීමට පෙළඹීමෙන් පෙනේ. පස්සෙ කාලේ වෙනකොට මෙතාත්තය ඇති වෙලා තියවා. කුලබේදය රාජ්‍ය වගේ මේවා බරෘුදු ස්වරූපයකින් විග්‍රහ කරන්නට යොම්වෙලා තියෙනවා පස්සෙ කාලේ බ්‍රාහ්ම නාආගමික लेකන පවා අධ්‍යනය කරන කොට. එහනම් පස්සේ කාලේ දයේ තත්වය වෙනස් වෙලා තියෙනවා. එහෙයින් බුදුරදුන් සමාජ සංස්ථාවන්ගේ ක්‍රමවිකාශනය පිළිබඳව වදාල දේශන ඉතා වැදගත් සමාජකාරය පහරයක් අරමුණු කරගත් අරත්ත සම්පන්න දේශන බව කිවයුතුව තිබේ. එහනම් බුදුරජාණන් වහන්සේගේ සමාජ සංස්ථාවන්ගේ ප්‍රභවය ගැන ඉදිරිපත් කිරීම මකක්ද ඒකාල තිබුණු කුලබේදය ිබඳ විවරණය කරලා සමාජයට යහපතාක් ඉටු කරන්නට සමාජයට සහනසීලී සස්භාවයක් ඇති කරන්නට තමයි බුදුරජාණන් වහන්සේ ඒඒ සමාජ ්‍රස්ථාවන්ගේ ප්‍රභවය සිද්ධ ච්හ කාරය ඒවා දැඩි විදිහකට අරගෙන හැමදාම මේ විදිහට තමයි පවතින්නේ කියන දැඩි මතධාරී සොභාාවකින් හිට පපුතත්වය සතත්වයෙන් සමාජයේ මුදවගෙන නිවැරදි වැටහමකට අරගෙනයන්නට තමයි අග්්‍ය සූතර දේශනාව දේශනා කළ තියෙන්නේ එහෙනම් බුදුදහම තුළ ලෝකයේ සම්භවය නෙවේ කතා කරන්නේ ලෝකේ එක් කාලසේමාවකදී ක්‍රිප්තුපූරු හැයි වනි සියවසය වෙන කොට පැවතුනු තත්වය තුළ සමාජ සංස්ථාවන් ප්‍රභවය වුණේ පරිනාමයට පත්වනේ සංකීරණත්වයට පත්වුණේ හොමද කියන එක ගැන තමයි අග්ගඥ සෝත්‍රයේදී බුදුරජාණන් වහන්සේ සාකච්ඡා කල්ල තියෙනෙ. ඊළඟ දවස අපි බලාපොරොත් වෙනවා. අග්ග්ඥ සෝත්‍ර දේශනාවේ සඳහන් වෙන විදිහට කොහොමද බුදුරජාණන් වහන්සේ ඒ කාලවකවානූ වෙනකොට තිබුණු සමාජ වටපිටාව සමාජ සංස්ථාවන් ප්‍රභවයේ වෙච්චා ආකාරයේ තාර්කිිකව කරුණු සහිතව පිළිගත හැකි ආකාරයට ේසනා කරන්නේ කොහමද කියනෙක ගැන ළඟ දවසිතති අපි කතා කරනවා. ධරමමාචාර් විභාහක පන්තිය තුළින් ති සටවැනි දවසේ සාකච්චා විදිහයට බෞද්ධ සමාජ දර්සනය පොතේ හතර වෙන පරිච්චේදේ පළවිෙන කොටස සාකච්ඡා කළ ඉළඟ දවස්සේ අපි දෙවැනි කොඩස්ස සාකච්ඡාරන්නට බලාපොරොත්තුවෙනවා. එමනම් පිරිවෙන දහම් පාසල පාසලා පෙසිියලු සබන්ධතා සමගින් අද දවස පාඩමින් සමුගන්නවා ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්.